යිබෝන් කියල පිගන්නව මෙම වීඩියෝවට පැමිණි දහය එකොළ හස්්‍රේණිවල දුවල පුතාල සියලු දෙනාම අදා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජයිවගෝලය කියන දහය ශ්‍රේණයේ දහතුන්වන පාඩම. එතකොට අපි මේ පාඩම යටතේ ජයිවගෝලය කියන්නේ කුමක්ද ජීවීන් වර්ගකරණය හැටි. ඒවගේම ජීවිීන් නාමකරණය කරන හැටි දිගින් දිගටම සාකච්ඡා කරනවා. රැදිිල ඉන් අපිස් සමඟ. එතකොට දුවපුතේ ඔබ දන්නවා, මීටවසර බිලියන හතරයි දශම හයකට පමණ පෙර, පෘතුවිය මෙන්න මේ විදිට සම්භවය නයි කියලා. එතකොට ජීවය සම්භවය වුණේ මීටවසර බිලියන තුනයි දශම හයකට පමණ පෙර. ඔබ දන්නවා මුලින්ම ජීවය සම්භවය වනේ සාගරයේ. එතකොට සාගරයේ කොඇසවේට් අනුව ඉන් අනතුරුව සයිලය ඉන් අනතුරුව බහු සයිලික ජීවිීන් පසුව, මෙන්න මේවිදියට පරිනාමය තුළින් මිනිසා සහ උසස්ගණයේ ශාක බිහිවීම සිද්ධ වනාා. එහම් අපි මුලින්ම බලමු වජීවීන් වර්ගීකරණය කියන්නේ කුමක්ද කියලා. එතකොට පොදු ගතිලක්ෂණවලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම තමයි ජීවිීන් වර්ගීකරණය කියලා අපි සරලව හඳුන් වන්නේ. එතකොට, ජීන් වර්ගීකරණය සිද්ධ කිරීමේ වැදගත්කම කුමක්ද. ඔබ දන්නවා ජීවිීන් වර්ග කරහම පහසුවෙන් අද්‍යනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි නම් කරනලද ජීවියකුගේ සුවිශේෂී වූ අනන්න්‍යතා හඳුනාගන්නත් පුළුවන්. ඒ ජීවිිය කුමන කාණ්ඩට අයත්වෙනවද ඒ ජීවියගෙන් පසුව ඇතිවන සතුන් මොනවගේද ඒ ජීී කාණ්ඩේට අයත්. වෙනත් සතුන් මොනවද අන්න ඒ විදිට අපිට අනාාවකි කියන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවීන් අධ්‍යනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙෙනෙකු අධ්‍යනය කිරීම මගින් සමස්ත ජයිවගෝලය පිළිබඳව අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයිත්පුතේ වෙනස් ජීවීන් කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාාවරණය කරගන්න පුළුවන් කොහොම දෙයාලා පරිනාමය වුණේ කාගෙන්ද පරිනාමය වනේ පොදු පූර්වජය කවුද, මුලින් මැතිවුණු ජීවිය කවුද. එහනම් මෙන්න මේ විදියට ජීවිීන් වර්ගීකරණය කිරීමේ වැදගත්කම අපි ගෙනගන්නවා. ඒවගේම තමයි මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවින් හඳුරගන්නත් මේ ජීවිීන් වර්ගීකරණය උදව්වෙනෝ. මුලින්ම ජීවිී වර්ගීකරණයක් ඉදිරිපත් කරේ ඇරිස්ටෝට කියන, ද්‍යාඥ ඊට පසුව විද්‍යාඥනන් කිහිප දෙනෙක්ම වර්ගීකරණය කරත් කැරලස් ලිනයස් ඉන් අනතුරුව සාර්ථක වූ වර්ගීකරනයක් ඉදිරිපත් කරා එහෙනම් කැරලස් ලිනයස්ගේ සාර්ථක වර්ගීකරණය ඔස්සේ අපි වර්තමානයේ ජීවිීන් වර්ගකරනවා ප්‍රධාන කොටස් දෙකකට යොදලා එකක් තමයි කෘතිම වර්ගී කරණය. ඒවගේම ස්වාභාවික වර්ගීකරණය. එතකොට කෘතිම වර්ගීකරණය කියන්නේ අපි සලකළ බලනකොට අසාර්ථක ක්‍රමයා. නමුත් ස්වාභාවික වර්ගී කරණය එහමනෙමේ. අපි මුලින්ම බලමු මොක්කද්දමිස් කෘතිම වර්ගී කරණය කියන්නේ කියලා. ජීවීන්ගේ උපාංග පිහිටීම නොපිහිටීම ඒවගේම වාසස්ථානය වැනිදේ සලකලා, වර්ගිකරණයකට තමයි අපි කියන්නේ කෘතිම වර්ගීකරණයක් කියලා. එතකොට මේ කෘතිම වර්ගීකරණයකදී. ඒ ජීවියා බිහිුණු ආකාරය කාගෙන්ද පරිනාමය වනේ මෙන්න මේ වගේ පරිනාමික බන්ධුතා එමගෙන් නිරූපණය වෙන්නේෙ නෑ. උදාහරණ තමයි බලන්න සතුන් ඉන්නවා. පියාපත් ඇති නැති කියල කොටස් දෙහකට බෙදල තිෙනවා. බලන සතුන් කිහිප දෙෙන බකමුණ සිංහය සමනලය ගෙම්බා එතකොට පියාපත් ඇති බකමූුණ ඒවගේ සමනලයා එහෙනම් පියාපත් නැති සිංහය ගෙම්බා ඔබ දන්නවා බකමූුණයි සමනලයයි කියන්නේ එකනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වූ ජීවිීන් දෙදෙනෙ නමුත් පියාපත් ඇති නැති සලකනකොට බලන්න ඒ දෙන්නම එකම ගොඩට වැටිලා එහෙනං මෙ සාර්ථක වර්ගී කරනයක් ද නැහැ මේ මගින් ජීවීන්ගේ පරිනාමික බන්ධුතා නිරූපණය වෙන්න නෑ. එහෙනම් මෙ අසාර්ථක වර්ගී කරණය. එහෙනම් ඒ විදියට ශාකත් වර්ග කරන්න පුළුවන්. අතීතයේ මෙහෙම වර්ග කරලතිී නෝ. ඉන් අනතුරුව තමයි ස්වාභාවික වර්ගී කරණය ගැන අපි සලකන්නේ. එහෙනම් ස්වාභාවික වර්ගී කරණය ඉතා සාර්ථකයි දැම් භාවිතා කරන්නේ ස්වාභාවික වර්ගී කරණය මේ මගින් ජීවීන්ගේ පරිනාමික බන්ධුතා නිරූපණය කරනවා ඒවගේම පරිනාමික බන්ධුතා වර්ගීකරණයකද රූපවිද්‍යාත්මක ලක්ෂණ කායික විද්‍යාත්මක ලක්ෂණ සයිලවිද්‍යාත්මක හෝ අනුකජීවවිද්‍යාත්මක ලක්ෂණ මෙන්න මේ ස්වාභාවික වර්ගීකරණයකද සල කළ බලනවා එහෙනම් මෙය ඉතාම සාර්ථක වූ වර්ගී කරණයා වගේ තමයි මේ ස්වාභාවික වර්ගී කරණයකදී එකම විශේෂයේ ජීවිී අතර පවතින ස්වාභාවික බන්ධතා හෙලි කරනවා. ඒ වගේම තමයි වෙනස් ජීවීන් අතර කොහොමද පරිනාමික බන්ධුතා ආ පරිනාමය වුණුආකාරය පොදු පූර්වජය කවුද කොහොමද සම්භවය වුණේ මන කාලේද සම්භවය වුණේ කියල පැහැදිලි කරනවා. උදහරයක් බලමුකෝ බලන්න සංචරණ අවයාවය මත්සයින්ගේ වරල් පක්ෂීන්ගේ පියාපත් මිනිසුන්ගේ පාද එලෙස සල කලා මෙන්න මේ පරිනාමික බන්ධුතාවලට යොදලා ජීවීන් වර්ගීකරණය සිද්ධ කරලා තියනවා. ඒ සාර්ථකයි මත්සයින් සෑම දෙනෙක්ටම වගේ වරල් දෙැක ගන්න පුළුවන් නැත්නන් ශීන වූ වරල්දැක ගන්න පුළුවන් බලන්න එලෙස පරිනාමික බන්ධතා නිරූපණය වෙන ලෙස ජීවිීන් වර්ග කරපු ආකාරයක්. එතකොට අපිට මෙන්න මේ තක්සෝන අනුපිළිවෙල යොදාගන්න පුළුවන් ජීවියකු වර්ග කරනකොට. එතකොට අපිට මුලිින්වෙන්නේ අධි රාජධානිය, රාජධානය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණ විශේෂය මෙන්න මේ පිළිවෙලට අපි ජීවියකු වර්ගකරොත් මෙන්න මේ කාණ්ඩයට තමයි තනිජීවිියෙක් අයත් වෙන්න බොහෝ විට එතකොට අධිරාජධානය කියන එක ජීවීන් සංක්‍යාව ගොඩාක් වැඩි මිලියන ගණනක් වෙන්න පුළුවන්. විශේෂය වෙනකොට බොහොම සීමිත ජීවීන් ප්‍රමාණයක් තමයි අයත් වෙන්නේ උදාහරණයක් තමයි අලිය ආසියානු අලිය එතකොට ආසියානු අලිය කියන විශේෂය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ එහනම් උදාහරණය ආසියානු අලිය එතකොට ඒ ජීව විශේෂය වූ ලක්ෂණ අපිට අනන්නව කතා කරන්න පුළුවන් එතකොට මෙන්න මේ විදියට පහලට යනකොට පොදු ලක්ෂණ ප්‍රමාණය වැඩි වෙනු එහෙන මෙන්න මේ විශේෂයක විශේෂයට පොදු වූ ලක්ෂණ ප්‍රමාණය වැඩි. බලන්න මෙලෙස අධරජ රාජධානය වංශය වර්ගය ගෝත්‍රය කුලය ගණය විශේෂය විදිට එනකොට පහලට ජීවීන් සංඛ්‍යාව අඩුවෙනෝ. බලන්න උදාහරණයක් විදියට නූතන මානවයාගේ මෙන්න මේ විදියට සඳහන් කරන්න පුළුවන්. අධිරාජධානය තමයි ඉු කැරියා. රාජධානිය ඇනිමාලියා. වංශය කෝඩට, වර්ගය මැමෑලිය, ගෝත්‍රය ප්‍රමේ, කුලය හොමිනි, ගණය හෝමෝ විශේෂය තමයි Homemo sapence එතකොට නූතනමානවයාගේ අපි සඳහන් කරනවා Homemo sapence sapiens. එතකොටබෙන්ඩ මේවිදියට නූතනමානවයා සම්භවයඋුණුආකාරය තක්ෂෝන අනුපිළිවෙලක් විදිට මෙහෙම දක්වන්න පුළුවන්. ඒ වගේම ඇජියෝස්පර්ම් නැත්තං අපි කියනවා සපුෂ්පශාකයක් වන පොල් ගසේ මෙන්න මේ විදිට තක්ෂෝන අනුපිළිවෙක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අධිරාජධානි තුනේ වර්ගී කරණයක් විදියට ස්වාභාවිකවර්ගීකරණයෙන් පසුව. එදස් නමසි අනුවද කාල් වූස් කියන විද්‍යාඥඥය විසින් හඳුන්න්නල දුන්නා. එතකොට අධිරාජධානි තුන තමයි ආකයා අධිරාජධානය බැක්ටීරියා ු කැරියා කියන අධරාජධානිි තුන. එතකොට මේ සියල්ලෝම සම්භවය වෙලා තියෙන්නේෙ පොද්දු පූර්වජයක්ගෙන් එහෙනම් පොදු සතෙක්ගෙන් තමයි මේ බැක්ටීරියා ආකියා කැරියා කියන රාජධා තුනම බිහිවෙල තියෙන්නේ. මේ නිසා අපි හඳුන්වොනව මේවා අධිරාජධානිි තුන විදියට බලන්න අපි එක ඒ ගැන කතා කරමු ආකයා අධිරාජධානය මේ ඔක්කොම ප්‍රාග්ඥාෂ්ටිකයෝ ඒ කියන්නේ හොඳ නිශ්චිත වූ න්‍යෂ්ටියක් දැකගන්න බෑ ඔබ දන්නවා නැෂ්ටි කියන්නේ සයිලය මධදේ පවතින සයිලේ සියලුම දේහක්‍රියා පාලනය කරනු ලබන ඒකකය. එහෙමිකක් මේ කට්ටියට නෑ එහම් ආකයා අධරාජධානයට න්‍යෂස්්ටියක් නෑ. ඒක නිසා සමහර වෙලාවට කුඩා චක්‍රාකාර ඩෙන්න්නේ අනුවක් වෙන්න පුළුවන් එයාලගේ මෙන්න මේ සයිලයේ සියලුම ජීවක්‍රා පාලනය කරන්නේ. න්‍යෂ්ටියක් නෑ. ඒක නිසා අපි සලකනව ප්‍රාග්ඥ්‍යාෂ්ටිකයින් කියලා. ඒ වගේම, ආතික පරිසරවල මේ කට්ටියට ඉන්න පුළුවන්. ආන්ත්‍රික පරිසර කියන්නේ ඉතාමත් දෂ්කර මිනිසාට ළඟාවෙන්න බැරි මට්ට මේ පරිසර තමයි අප හඳුන්වන්නේ ආන්ත්‍රික පරිසර. උනුදියවුල්පත් එතකොට හිම කඳු ඒවගේම ඔබදන්නවා ගිනි කඳු. මෙන්න මේ වගේ ආන්ත්‍රික පරිසර කියලා හඳුන්නනො. එතකොට මේ ආකයා ආධිරාජධානය ඉන්න කට්ටිය. ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑඒවට හොඳින් නොරොත්තු දෙනවා. උදාහරණ තමයි මෙත මෙන් නිබුතේ මෙතනුජීන් ඒ වගේ තමයි හැලෝෆල්ස් මෙන මේ විදියට කට්ටිය අධිරාජධානයේ උදාහරණ වෙනවා. දැන් බලන්නේ දෙවෙනි එක බැක්ටීරියා අධිරාජධානය. එතකොට බැක්ටීරියා අධිරාජධානයටට අයත් ජීවීන් තමයි බැක්ටීරයා ගේ සයනෝ බැක්ටේරයා. මේ කට්ටියත් තාග්ඥ්‍යෂ්ටිකයින් වෙනවා. ඒවගේම තමයි සෑම පරිසරයකම ආන්ත්‍රික පරිස ඒවගේ අපාවට පරිසරයත් ජීවත්වීමේ හැකියාවක් තියෙනවා. ඒවගේම ප්‍රතිජීවකවලින් ඇතැම්විට විනාශ කරන්න පුළුවන්. එහනම් ප්‍රතිජීවක මගින් විනාශකිරීම නිසා ඔබ දන්නවා බැක්ටීරියා රෝගයක් ප්‍රතිජීවක ගිලීමෙන් අපිට විනාශ කරන්න පුළුවන්. එහනම් මෙන්න බැක්ටීරියා මෙන්න බලන්න නීල හරිත ඇල්ගීවන සයනෝ බැක්ටීරියා මේ විදියට ජලාශවල ජලය සහිත ස්ථානවල හඳුනාගන්න පුළුවන්. බල නීළඟට බැක්ටීරයා වල ප්‍රයෝජන ප්‍රයෝජන වගේ අපි හානිත් කතා කරනවා එතකොට ප්‍රතිජීවක නිපදවීම ෆාමසිය ගත්තහම ප්‍රතිජීවකවලින් බහුල ස්ථානයක් එතකොට කොම්පෝස්ට සාධනනාරය බලනන්න කොම්පෝස් හදන්න සුද්‍රජීවන්න ඕන බැක්ටීරයා තමයි වැඩිපුරෝවන යිජන් ප්‍රතිශක්ති කරණ එන්නත් මේ ප්‍රතිජීව කෞුෂද සාධපු ආකාරයක් ඔබ දන්නවා කිරි යාශ්‍රිත නිෂ්පාදන ජීවවායුව නිපදවන්න ලෝහ නිසාරණයට මෙන්න මේ බැක්තීරයා යොදාගන්නවා. ඒවගේම තමයි ශාක කෙන්දිී ආශ්‍රිත නි්පාදන පොල්ලෙල්ලකින් පොල් කෙදිවෙන් කරන්න අපිට පල්කරන්න සිද්ධ වෙන. එතකොට සුද්‍රජීවීන් ඒ පොල්ලෙල්ල තුළට ඇවිල්ලා. පොල්ල කෙද එකන එකට බැඳ බන පෙක්ටීන් කියන ද්‍රව්‍ය පෙක්ටිනේස් කියන එන්සයි මෙය යොදලා විනාශ කිරීමක් සිද්ධ කරනවා එතකොට කෙන්ජිටික එකන එක වෙෙන් වෙනවා. ඒවගේම තමයි මධ්‍යසාර නි්ානය කරන්නත් තන නා විනාකිර කියන්නේ ඔබ දන්නව ඇසිටික්කම්ලය එතකොට ස්වාභාවික ඇසිටික්කම්ලය හදනකොට අපි යොදාගන්නව ඇසිටෝ බැක්ට කියන බැක්ටීරිියාව. ඒවගේම තමයි බ්‍රේකරිකර්මාන්තයටත් අපිට මෙ මේ බැක්ටීරිිය යොදා ගන්නවා. ඒවගේම ඊස්ටෝන හරි ඒනන් සුද්්‍රජීවීන්ගේ අහිතකර බලපෑම් විදිහට බැක්ටීරියාවල අහිතකර බලපෑම් ප්‍රධානවම වර්ග දෙකක් ඇතති කතා කරනවා රෝග ඇතිකිරීම ඒවගේ තමයි ආහාර නරක්වීම බලන්න මේ ශාකවලට ඒවගේම සතුන්ට මිනිසුන්ට වැල දෙන රෝග එහෙනම් මේ විදිට හඳුනගන්න පුළුවන් බලන්න. පිටිපුස් රෝගය අංගමාර රෝග මැලවීමේ රෝග ඒ වගේම තමයි පලතුරු මුදව පුකිර ක්මට නරක් වෙන්නෙත් මෙන්න මේ ශුද්ධ ජීවයන්ගේ අහිතකර බලපෑම් නිසා. දැන් අපි කතා කරන්නේ ඉුකැරියා කියන අධිරාජධානිය මෙය තුංගෙන එක. කාල්බූස්ගේ යුකැරයා කියන අධිරාජධානයේ තුංගෙන වර්ගීකරණය තමයි අපි මේ කතා කරන්නේ. මෙයා ලපුතයේ සූනැස්්ටිකයි. අන්න එහෙනං සහිලයේ තියෙනවා විශේෂණය වූ හොඳ නැස්ටියා. මේ නැස්ටියය මගින් තමයි සයිලේසිියලුම ජීවක්‍රියා පාලනය කරන්නේ මතක් කරගන්න. එතකොට දැනට වෙසෙන ප්‍රමුකම ජීවෙන් තමයි යු කැරයාා රාජධානියය ඉන්නේෙක්. ඒ වගේම තමයි විවිධ වූ පරිසරවල ජීවත්වීමේ හැකියාව මෙයාලට අනුවර්ථනය වීමේ හැකියාව දරණවා. ඒවගේම තමයි ප්‍රතිජීවකවලෙන් විනාශ කරන්න අමාරුයි. ඒවගේම තමයි යුකරයා අධිරාජධානය ප්‍රධානම කොටස් සඳුර හතරක් අඳුරගන්න පුළුවන්. පොටිස්ථා ෆංගයි ප්ලාන්ටේ ඇනිමාලියයා. මෙන මේ විදියට යුකැරියා අධරාජධානය ප්‍රධාන කොටස් හතරක් යටතති අපට හඳුනගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝවට පැමිණි ඔබ මේ චැනලය සබස්ක්‍රයි් කරනත්තං සබස්ක්‍රයිබ් කරන්න ඊළඟ වීඩියෝවත් තමන්ට ගෙදරටම ගන්න ගැනීමේ හැකියාවක් තියනවා. එතකොට පොත කියවනමට වැඩිය මෙන්න මේ කරුණුටික තමන් මතකතියාගත්තොත් තමට විභාග ජයග්‍රහණය කරන්න පුළුවන්. එහම් ප්‍රොටිස්ා අධිරාජධානය ගැන අපි මුලින්ම සාකච්චා කරමු. බලන්න මේකට අයිතිවෙන්නේ ඇල්ගී මේ ජලයින් ජලයාශ්‍රිත වෙසෙන ඇල්ගී තමයි උදාහරණය පෙන්වන්නේ. මෙයින කවුද හඳුරගන්න රූපයෙන් මෙයිනි උල්වා. ඒවගේම තමයි මෙයින්න කවුද ජලේවෙෙ නෑ කලැමිටෝ මොනාස් එතකොට මේ තියන කෝප්පාකාර හරිතලාවයක් තියනවා මෙන මේ විදියට කශිකායුගලක් තියනව සංචරණය සඳහා. එහම් මේ ප්‍රොටිස්ටා කියන අධිරාජධානය. බලන්න සත්‍ය නැස්්ටියක් තියනවද නැද්ද තියනව මේ තියෙන්නේොටස. එහනං සූනෂ්ටික ජීවීන්. මම නැෂ්ටියක් පෙන්ව ෝබට සංවිධානය වූ න්‍යෂ්ටියක් දරයි. ඒ සයිලික වෙන්න පුළුවන් ඒක න්නේ තනිසයිලයකින් යුක්ත වෙන්න පුළුවන්. ඒවගේම තමයි විශේෂනය වූ පටක නොමැති බහු සයිලික ජීවීන් වෙන්න පුළුවන් මෙම කාණ්ඩයට අයත් වෙන්නේ. උදාහරණ තමයි ඇල්ගී ඒවගේම පෝටසෝවා පෝටසෝවාාවන් වෙනවා උදාහරණ ඔබ දන්නවා පැරමීසිියම් එයා පෝටසෝවාවික්. ඒවගේම තමයි ඇල්ගීවලට උල්ව මේ විදිහත අයිති වෙනවා. එතකොට දැන් අපි බලමු ඇල්ගීවල ප්‍රයෝජන ඔබ දන්නවා ඇල්ගී කියන්නේ ආහාරදාමයක ප්‍රාථමිකම නිෂ්පාදකයා. මතක් කරන්න ආහාරදාමයක් ආරම්භ වෙන්නේ ඔබ දන්නවා ප්‍රාථමික නිෂ්පාදකයෙක්ගෙන්. ඒ කියන්නේ ප්‍රබා ස්වයම්පෝසියෙක්ගෙන්. එහෙ නං එයා සූර්යාලෝකයේ ඇතිවිට තමමාට ඕන හාර තමා විසින්ම හදා ගන්න. ාථමික නි්ාදකින් තමයි අපි සලකන්න පොකුණුවලහෙම ඇල්ගී එතකොට සමහර ඇල්ගී දිලීර සමග එකතු වෙලා සහජීවී සංගමයක් හදනවා මෙන මේ අපි හඳුන්නනවා ලයිකන කියලා. එතකොට ලයිකන අපිට දැකගන්න පුළුවන් දියසවෙල සහිත ගසක සුදු පැහැති ලප විදිහයට අපිට ලයිකන හඳුනාගන්න පුළුවන්. එහෙනම්, බැක්ටීරියා රෝපණයට ගන්නා මාධ්‍යවන ඒගාර් නි්පාදනය කරන්න. ඔබ දන්නවා මෙන්න මේ විදියට බැක්ටීරයා හදාගන්න වෙනවා අපිට සහ අවස්ථා වලදි පරීක්ෂණ සඳහා එතකොට අපි බැක්ටීරයා වගා කරන්න ගන්නවා ඒගාර්. ඒගා රෝපණයට යොදා ගන්නේ ඇල්ගී. ඇල්ගීවලින් තමයි මෙන්න මේ ඒගා නිෂ්පාදනය කරලා තියන්නේ. ඒවගේම තමයි අයිස්ක්‍රීම් හදනකොට ඇල්ජිනික්කම්ලය ලබා ගන්නත් මෙන්න මේ ඇල්ගී යෝදාගන්නවා. ඒවගේම තමයි ඇතැම් පෝටසෝවන් මගින් මිනිසාට දරනු රෝග ති කරනවා ඒකත් හොඳට මතක තියාගන්න මේ ප්‍රයෝජනයක් නෙවි ඇමි භාතිසාරය මැලේරියාව ඒවගේම නිද්‍රාසන්න උන මේ ඇල්ගීවල අහිතකර ප්‍රයෝජනයක් විදිහයටට අපිට දක්වන්න පුළුවන්. එහ අන්දැන් අපි බලමු ඊළඟ කොටසවන, දෙවන රාජධානිය වන ෆංගයි රාජධානය. නැතන් අපි කියන ෆංගී කියලා. එතකොට මේ කට්ිය සූනස්්ටිකයි. කයිටීන් සහිත සයිල බිත්තියක් ඇැකගන්න පුළුවන්. ඒක සෛල්ලික වෙන්න පුළුවන් බහු සයිල්ලික වෙන්න පුළුවන් බලන්න. උදාහරණ තමයි මිය්කෝ වගේ දිලීර මේවා පාන් මත පුස් ඇති වෙනකොට මේ මිය්කෝ දිලීරය ඇතිවෙන්න පුළුවන්. මේ හතු ඔබ දන්නවා ඇගාරිකස් කියන. දරජී ගණය තමයි අපි හඳුරවන්නේ හත්තක් කියලා මේ පෙනසීලිය ඒ විදියට අපිට හඳුනගන්න පුළුවන් ෆංගි දැන් අපි බලමු ෆන්ගයි රාජධානය නැත්තං දිලීරවල ප්‍රයෝජන ඒ වගේම හානි මොනවද කියලා ඔබ දන්නවා දිලීර මිනිසාට වැදගත්වෙනවා බිවිධ අවස්ථාවලදී එකක් තමයි ප්‍රෝටීන බහුල ආහාරයා උදාහරණ ඇගාරිකස් නැත්තං හතු වගේම තමයි බේකරිකර්මාන්තයේදී දිලීරයක් වන ඊස්ට්‍ර යොදාගන්නවා ඒවගේම මධ්‍යසාර පැසීමේදත් ඊට යොදාගැනීම සිද්ධ කරනවා ඔබ දන්නවා ප්‍රතිජීවක අෞෂධ නිෂ්පාදනය කරන්න ඒ කියන්නේ පෙනනිිසීලියම් වගේ දිලීර වලින් ප්‍රතිජීවක සාධන්නත් මෙන්න මේ දිලීර රාජධානය යොදාගන්නවා. මොනවදද ෆังංගයි රාජධානයෙන් මිනිසාට අත්වන අවාසි ඔබදන්නවා ආහාරණරක්වීම ඒවගේම රෝග සෑදීම තමයි ප්‍රධානතම අවාසි යුගල. එතකොට රෝගලෙස අලුහම් සෑදීම අර්තාපල්වල පශ්චිමංගමාරය වගේ උදාහරණ දක්වන්න පුළුවන්. මේ ප්ලාන්ටේ රාජධානයේ බහු සයිලික ජීවීන්ගෙන් සන්විත වෙනවා. එතකොට මේ අපි කතා කරන්නේ ශාක රාජධානය පිළිබඳව. එතකොට ශාකයක් ශාක සයිලවලින් සමන්නිත වෙනවා. ඒ වගේම එම ශාක සයිලවල වටේටම සෙලිවුලෝස් වලින් සයිලබිත්තියක් තියෙනවා. ඒක නිසා සෙලියුලෝස් බහුලයි ඒ වගේ මොබ දන්නවා සයිලයක් තුළ හරිතලාවා ඩංගුවෙනවා මේ හරිතලව තුළ කලෝරෝෆීල් කියන වර්ණක අඩංගුවෙනවා. ඒක නිසා ශාක කොළ පැහැති. ඒවගේම ශාක, ප්‍රජන ක්‍රම ඒවගේ ම අලිංගික ප්‍රජන ක්‍රම මගින් තම වර්ගයා බෝ කරගන්න. එතකොට මේ දැන් ශාකරාජධානය පුෂ්පහට ගැනීම හෝ පුෂ්පහට නොගැනීම කියන එක පදනම් කරගෙන මේ විදියට කොටස් දෙකට වෙන් කරන්න පුළුවන්. එකක් අපුෂ්පෂාක ඒවගේම සපුෂ්පෂාක කියලා. එතකොට මේ අපුෂ්පෂාක ඒන්නේ මල් හටගන්නේ නැතිශාක තවදුරටත් කොටස් යුගලකට බෙදාදක් වන. අපුෂ්පෂාකවල නැතම් මල් හටගන්නේ නැතිශාකවල බීජ හටගන්නෙ නෑ ඇතැම්ශාකවල. ඒවා බීජ හට නොගන්නා පුෂ්පෂාක කියලා එක් වර්ගයකුත්. බීජ හටගන්නා පුෂ්පෂාක කියලා තවවර්ගයක් ලෙස වර්ගීකරණය කරනවා. ඒවගේම මල් හටගන්න නැත්තං සපුෂ්පාක ඔබ දන්නවා කොටස් යුගලකට බෙදන්න පුළුවන් අපිට බීජයේ තියෙන, සංක්‍යාව පදනම් කරගෙන. ඒක බීජපත්්‍රී දීබීජපත්්‍රී ලෙස දැන් අපි බලමු ශාක රාජධානයේ අපෂ්පෂාක පිළිබඳව ඒයනේ මල් හටගන්නි නැතිශාක. එතකොට මල් හටගන්නෙත් නෑ එම ශාකයේ බීජ හටගන්නත් නෑ එවැ නිසාාක අපි හඳුන්නනවා බීජහට නොගන්නා අපෂ්පෂාක කියලා. එතකොට උදාහරණ තමයි මාකන්ටිය පොගනාටුම්, සෙලජිනෙල්ලා, නෙප්‍රොලපිස් ඒවගේම සැල්වීනියා, ඇකස්ටිකම්, බ්්‍රයිනේර්යා නැත්නම් බේදුරු වගේ ශාක මෙන්න මේ බීජහට නොගන්නා පුෂ්ප්‍රෂාක සඳහා උදාහරණ. මේවා හොඳින් මතකතියා ග නෝලෙවල් විභාගයේ කෙටි ප්‍රශ්නවයට මේවැනි ප්‍රශ්න යොදනවා. එතකොට, බීජ හටගන්නා, ෂ්පෂාක. ජීවන චක්‍රයේද මල් හටගන්න නෑ. නමුත් එම ශාකවල බීජ හටගන්නෝ. එතකොට බීජ හටගන්නා ශාක අපි හඳුරවනවා බීජ හටගන්නා අපෂ්පශාක කියලා. උදාහරණ මඩු ඒ වගේම පයිනස්. බලන්න මේ බීජවල විශේෂත්වයක් තියනවා. මේ බීජ, විවෘර්ත බීජක කියලා අපි හඳුන්න නො. එයට හේතුව තමයි ඔබ දන්නවා ආවෘර්ථ බීජක ශාකයක් වන අඹවල පලය තුළ බීජය පිහිටල තියෙනවා නමුත් මේ මඩු පයිනස් වගේ ශාකවල මේ තියෙන බීජ කෙලිම්ම වායුගෝලයට පරිසරයට නිරාවරණය වෙලති නො. ඒක නිසා තමයි අපිහඳුන්න්නන්නේ විවෘර්ත බීජක ශාක කියලා ආවරණයක් නෑ එහෙනම් මේ බීජ නිකම්ම බාහිරයට වායුගෝලයට විවෘර්ත වෙලා. බීජහටගන්නා ශාකවල ක්ෂණ ජ නොගන්නා ශාකවල ලක්ෂණ තමයි අපි ඉළඟට සාකච්ඡා කරන්නේ. එතකොට මුලින්ම කතා කරන්නේ බීජහට නොගන්නා අපපුෂ්පශාකවල ලක්ෂණ පිළිබඳව. එතකොට මේ ලක්ෂණ මතක තියෙන්න්න ඕන ඒවගේ මුදාහරණ මතක තියෙන්න්න ඕන. බලන්න, මේ ශාකවලට සත්‍ය පටක විබේදනයක් නෑ. ඒ කියන්නේ මුල කාන්ද පත්‍ර ඒ වගේ කොටා ස අපිට හඳුනාගන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ සත්‍ය පටක විබේදනයක් නැත කියලා. ඒ වගේම තලසාකාර හෝ ඉතාකුඩා පරණාංග ලෙස පිහිටයි. බලන්න තලසාකාර කියන්නේ බලන්න මෙතන උදාහරණය මේ තියෙනෙ මාකන්ටිය. කැන්ටියාවල තලසාකාර දේහයක් තිනවා. ඒවගේම පොගනාටුම් මේ තියෙ පොගනාටුම් ශාක එතකොට කුඩා පරණාංග විදියටට අපිට දැකගන්න පුළුවන්. මේවා කොල පැහැති ම කිව්ව ලෝරෝෆිල් වර්ණකා ඩංගුවනෝ. එහෙනන් ස්ොයම් පෝෂි ප්‍රබා සංස්ලේෂණය කරනවා. ඒවගේම මල්නෑ ඒගේම බීජ හටගන්නෙත් නෑ. ඒක නිසා බී ජානු කියල ජාතියක් නිපදවනවා තම වර්ගයා බෝ කරන්න එනම් බීජානු නිපදවීම කොටස්වෙන්වීම අලිංගික ප්‍රජනයක් සිදුකිරීම ඇතැම් විට ලිංගික ප්‍රජනයක් ද සිදුකිරීම මේ ශාකවල්ල දැකගන්න පුළුව. ඒවගේම තමයි මේවා ජලය සහිත තෙතමනය සහිත ස්ථානවල තමයි බහුලොව වර්ධනය වෙන්නේ. දැන් අපි බලන්නේ බීජ හටගන්නා අපුෂ්පෂාක පිළිබඳව. කොට ඔබදන්නව වීජ හටගන්නා පොෂ්පෂාක උදාහරණ සකස් ඒ වගේම ඔබ දන්නවා අනෙක් කොටස තමයි මේ පයිනස් දැම් බලන්න මේ වගුව මේවායේ සත්‍ය පටක විබේදනයක් දැක ගන්න පුළුවන් ඒක කියන්නේ මුල කඳ පත්‍ර ඒ වගේම සනාල පට දැකගන්න පුළුවන් නිසා අපි කියනු සත්‍ය පටකව විබේදනයක් තැකගන්න පුළුවන් කියලා ප්‍රමාණයෙන් විශාලශාක ඒවගේ ගස් කියල හඳුරන්න්න පුළුවන් කාශ්ටියශාකය යන මේ කන්ද සලකන්නකොට දැඩී ඒවගේම සොයම්පෝෂයේ ප්‍රභාසංස්ලේෂණයක් සිදු කරනවා කොළ පැහැති නිසා ප්‍රජ බීජමගින් සිදුවන්නේ මේ තියන බීජ බීජමගින් ප්‍රජනනය සිද්ධ වෙනවා ඒ වගේ බීජානු නිවෂ්පාදනයකු සිද්ධ කරනවා පුංකේතුව සංකේතුව වගේ කොටස් හඳුනාගන්න පුළුවන් ඒවගේම බෞමික පරිසරවට ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ සපුෂ්පෂාක පිළිබඳව. එතකොට සපුෂ්පශාක කියන්නේ මල් හටගන්නනාශාක. මේවා ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන් ඒක බීජපත්්‍රී දීබීජ පත්්‍රී ලෙස ඒ බීජපත්්‍රී කියන්නේ බීජයේ එක් පියල්ලක් පමණක් කඩංගුවෙනවා එක් බීජපත්‍රයක් පමණයි යිතියෙන්නේ ඒක නිසා තමයි ඒක බීජපත්ත්‍රී ලෙස නම් කරන්නේ උදාහරණ පොල් තල් කිතුල් පුවක් උන තෘුණ වගේ ශාක ඒක බීජපත්්‍රී දී බීජපත්‍රී කියන්නේ බීජයේ බීජපත්‍ර දෙකක් හටගන්නවා ඒක නිසා දී බීජපත්්‍රී කියලා අපි සලකනවා. උදාහරණ අම්බ කොස් දෙල් තේක්ක වගේ ශ දී බීජපත්්‍රී වෙනවා ඒක බීජපත්ී දී බීජ පත්්‍රී බලන්න ඒක බීජපත්්‍රී ශාකවල ලක්ෂණ එතකොට බීජයේ එක් බීජ පත්‍රයක් කඩඟ වෙනවාකාඳාතු බෙදිල නැහැ වෙං වෙලා නැහැ. මුදදු මුලක් නෑ තන්තුමුල් රාශියක් තමයි මෙතන අන්තර්ගත වෙන්නේ ඒවගේම ශාකපත්‍ර සලකනකොට සමාන්තර නාරටි විඤ්්‍යාසයක් තිය ෙනවා පොල්කොලයක් අරගෙන බලන්න පුතේ එතකොට ත්‍රීියංකී පුෂ්ප දරන්නේ ඒකයන්නේ පුෂ්පයේ සලකනකොට පෙති තුනයි නැත්තම් පෙති තුනෙහි ගනාකාර තමයි දරන්නේ. ඒවගේම දීතීකවර්ධනයක් සිද්ධ වෙන්නේ නෑ කන්දේ සෑම තැනම වට ප්‍රමාණය සමානයි තමයි ඒක බීජපත්්‍රී ශාකවල ලක්ෂණ. දැන් අපි කතා කරන්නේ දීබීජ පත්ත්‍රී ශාකවල ලක්ෂණ. බීජයේ බීජපත්‍ර දෙකක් කඩංගු වෙනවා. එතකොට කඳා අතුූ මෙන්න මේ විදිට ශාකනය වෙ තියෙනවා බෙදිල තියෙනවා. මුදුම් මුලක් අන්තර්ගත වෙනවා පාර්ශවිකමුල් තියෙනවා. ඒවගේම ශාකපත්‍රයක් සලකනකොට නාරටි විඤ්්‍යාසය දැලක් මෙෙන් පිහිටනවා. ඒක නිසා තමයි අපි කියන්නේ. ජාලාභ නාරටි විඥ්ඥාසයක් තියෙයි කියලා. ඒවගේම පුෂ්පය සලකනකොට පුෂ්පයේ පෙති හතරයි. හෝ පහක් දරනවා. ඒවඒ ගුණාකාර වෙන්නත් පුළුවන්. ඒවගේම දීතීක වර්ධනයක් සිද්ධ වෙනවා. මේ හේතුවෙන් කඳ ඔබ දන්නවා මහත්වීම සිද්ධ වෙනවා. ඒවගේම කන්දෙහි මුල ප්‍රදේශය මහත වැඩි අගට යනකොට ක්‍රමක්‍රමයෙන්, සිහින්වීම සිද්ධ වෙනවා එහෙන අපි ඒ කතා කරේ දීබීජ පත්‍රී ශාකවල ලක්ෂණ දැන් අපි අන්න ඊළඟ කොටස වන ඇනිමාලියා රාජධානයට එතකොට ඇනිමාලියා රාජධානය කියන්නේ සතුන් ගැන අපි කතා කරන්නේ එතකොට බහුසයිලික ජීවීන්ගෙන් සමන්මිත වෙන රාජධානය තමයි ඇනිමාලියයා රාජධානිය ආහාර නිපදවීමේ හැකියාවක් නෑ ඒක නිසා විෂමපෝෂීන් කියලා සලකනවා එතකොට මේ විෂමපෝෂීන් නැත්තන් සතුන් කොඳු වැට පෙළ පදනම් කරගෙන ප්‍රධානකාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන් ඔබ දන්නවා අපෘෂ්ට වංශීන් ඒක යන්නේ කොඳු වැට පෙලක් නොමැති ජීවිීන් ඒවගේම පෘෂ්ට වංශීන් කොඳු වැටපෙලක් සහිත ජීවීන් එතකොට අපෘෂ්ටවංශීනුත් ඒ ලක්ෂණ පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ පහකට වර්ග කරනවා ඩාරිියා ඇනලිඩා මොලුස්කා ආත්‍රපෝඩා එයි නොඩර්මේටා පෘෂ්ටවංශීන් ඒයන්නේ කොඳු වැට පෙළක් සහිත කට්ටිය පිස්කෙස් ඒ මත්සයින් ඇම්MPබිය රෙප්ටීලිය ආවේස් මැමේලියා කියල ප්‍රධාන කොටස්සවැයට වර්ග කරනවා එහනම් මේ අපිට හඳුනාගන්න පුළුවන් පෘෂ්ට වංශීන් වගේම අපෘෂ්ට වංශීනුත් දැන්නපි බලමු මැඩියට කොඳු වැට පෙලක් තියද කියලා. වවුලට සමනලයට එයා පෘෂ්ටවංශයෙක් ද අපෘෂ්ටවංශයෙක් ද පිළිතුර ඔබ මතක් කරන්න. ඔබ දන්නවා මැඩිය කියන්නේ ඇMPබ ඒ කියන්නේ උබය ජීවියෙක් ඒක නිසා එයා පෘෂ්ටවංශයෙක් ගණයට වැටනෝ කොඳු වැට පෙලක් තියනවා. වවුල කියන්නේ ඔබ දන්නවා මැමේලියා නැත්තන් ශීරපායි සත්වයෙක් එනම් කොඳ වැට පෙළක් අන්තර්ගත වෙනවා ඒවගේම සමනලය පිස්කෙස් නැත්තම් මත්සයෙක් නෙමේ ඇපබිය උබයජීවියෙක් නෙමේ රෙප්ටීලිය ඒ කියන්නේ උරගයෙක් නෙමේ පක්ෂයෙක් නෙමෙයි ඔබදන්නව ශීරපායි සත්වයකුත් නෙමේ හෙනන් සමනලය කියන්නේ අපෘෂ්ට වංශයෙක් එ එලෙස වර්ග කරන්න පුළුවන්. දැන් ඔබට හැකියාව තියන්න ඕන නිමමාලියා රාජධානයේ පෘෂ්ටවංශීන් ඒවගේම අප්‍රෘෂ්ටවංශීන් වර්ග කරලා දක්වන්න. දැන් අපි කතා කරන්න නීළඟට මේ එක එක වංශවල ලක්ෂණ. අපි මුලින්ම යන්නේ අපෘෂ්ටවංශීන් පිළිබඳව. කොඳු වැටපෙලක් නැති සතුන් අප්‍රෘෂ්ටවංශීන් කියල හඳුන්නනො. නිඩාරියා නැත්තම් පළමුුවන කාණ්ඩෙවන සිලින්ටරේටා රාජධානය ගැන තමයි මුලින්ම කතා කරන්න එතකොට බලන්න සිලින්ටරේට රාජධානයේ සයිල ස්තර දෙකකින් තමයි ගොඩනැගෙල තියෙන්නේ අපි මුලින්ම කතා කරමු මේ සිලින්ටරේටා නැත්තන් නිඩාරයා වංශයට උදාහරණ තමයි හයිඩ්‍රා ඒ වගේම ඔබීලිය මෙයින් ඒවගේ මුහුදු මල න මේ හඩ්‍ර ඔබීලිය ඒගේ මුහුදු මළගත්තහම උදාහරණ තමයි සිලින්ටරේටා වංශයට මේ සියල්ලෝම හැදිලද සයිල ස්තර දෙකකින් ඒක නිසා අපි සලකනවා දී ප්‍රස්තරිකයන් කියලා ඒගේ මෙන්න මෙතන අඩංගු වෙනවා සීලෝමාන්ත්‍රය කියලා කුටීරයා මේක ආහාර මාර්ගය ලෙස ක්‍රියාකරනව මේ නිඩාරිියාවන්ගේ. එතකොට තුන්වෙනි ලක්ෂණය තමයි මෙයාලගේ ස්වරූප දෙකක් අන්තර්ගත වෙනවා. බුහු භාකාරය එකම තැනකට වැඩිල ජීවත්යෙන් නො සවිවෙලා. ඒවගේම මෙඩුසා ආකාරය කියලා. මේමෙඩුසාරය චලනය කරනවා. ඒවගේම සංචරණය කිරීමේ හැකියාවකුත් තියනවා ග්‍රාහිකා පවතින නිසා. ඒවගේ මෙයාලා අරිය සමමිතියක් දක්ව නොෝ. මොකද පුතේ අරිය සමමිතිය කියන්නේ. දේහයේ ප්‍රධාන අක්ෂ ඔස්සේ ගමන් කරනකොට දේහය සමකොටස් කිහිපයකට කපන්න පුළුවන්. කඩන්න පුළුවන්. අන්න ඒක නිසා අපි සල කරනවා අරිය සමිතියකින් යුක්තයි. ඒවගේම මේ කට්ටිය විලෝපීන් ඒ ය අනුන් මත යැපෙන්න්න ඕන. ඒක නිසා යාලට ගොදුරු අල්ලගන්න දංශක කෝෂ්ට දංශක සයිල සහිතයි. එතකොට දුරංගි ගමන් කරන ගොදුර මේ දංශක කෝෂ්ට මගින් තමන් අල්ලාගැනීම ගොදුර අඩ පණ කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි අංකුර සෑදීම මගින් අලින්ගික ප්‍රජනනයක් සිද්ධ කරනවා. ලිංගික ප්‍රජනයක් අපිට දැකගන්න පුළුවන් මේ ජීවන චක්‍රයේ. කොට අපෘෂ්ට වංශීන්ගේ අපේ කතා කරේ පළමුුවන කොටස දැන් කතා කරන්නේ ඇනලඩා නැත්තන් සකණ්ඩ පණුවන් කියන දෙවැනි කොටස පිළිබඳව. එතකොට මෙයාලගේ දීපාර්ශවීය සමමිතියක් තියනෙ දේහය ප්‍රධාන කොටස් දෙකකට තමයි බෙදා දක්වන්න පුළුවන් වෙන්නේ ඒවගේම සිහින් දිගටි පණුවාකාර දේහය බලන සිහින් දිගටි පණුවාකාර දේහය මේවා හොඳින් මතකතියාගන්න තමන්ට විභාගවල ලියන්න වෙනවා අක්ෂණ විදියට ඒවගේම දේහය කණ්ඩ සහිතයි බාහිරව ඒවගේම අභ්‍යන්තරව කණ්ඩවලට බෙදිල තියෙනවා මෙලෙස ඒක නිසා අපි සලකනවා සකණ්ඩ පණුවන් කියලා ඒවගේම දේහය ඉස්තර තුනකින් යුක්ත වෙන. වංශේ අපි කතා කරා දේහය ඉස්තර දෙකයි දැන් දේහේ ඉස්තර තුනයි. ඒක නිසා ත්‍රිපස්තරිකයන් කියලා හඳුන්න නො. ඒවගේම ශරීරය විත්්‍යය ඒවගේම අන්ත්‍රභිත්්‍යය අතර තරල පිහිටි කුටීරය අපි හඳුනනවා කුහරය සීලෝ මෙය කියලා. එඒ නම් මේ කට්ටියගේ සීලෝ මෙයක් දැක ගන්න පුළුවන්. බලන්න උදාහරණ තමයි ගැඩවිලා කූඩැල්ලා පැත්තෑ අනවා. පැත්තෑ පණුව ජීවත්යෙන්නේ මුහුදවෙරලා ආශ්‍රිතව ගල්වලට සම්බන්ධ වෙලා. එතකොට මේ අපි කතා කරේ සකණ්ඩ පනුවන් නැත්තං ඇනලිඩා රාජධානය පිළිබඳව. දැන් අපි යන්නේ මොලුස්කා රාජධානයට මොලුස්කා බලන්න මුරුදු දේහදරණ බැවින් අපි මෙයාල හඳුන්වනවා මුරුද්වංශීන් කියලා. ඒවගේම හිස පේශීමය පාදය අන්තරංග ගොනුව කියලා දේහය ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වනු. එතකොට හිස පේශීමය පාදේ අන්තරංග ගොන්නුව කිය ප්‍රධාන කොටස් තුනක් හඳුනාගන්න පුළුවන් ඇතැම් කට්ටියට පමණක් කවච දරන්නව. ඒවගේම ශ්‍රේෂ්මලයෙන් තෙත්තුූ දේහාවරණයක් තියෙනවා ඔබ දන්නවා ගොලුබෙල්ලෙක් හංගොල්ලෙක් ඒවගේ සතෙක් බිතක් දිගේ ගමන් කරහම ශ්‍රේෂ්මලයෙන් තෙත්වූ කොටස් නිසා අපිට දිලිසෙන සුළු ගතියක් දැකගන්න පුළුවන්. ඒවගේ මෙයාල කවච දරනවා. උදාහරණ තමයි ගොලුබෙල්ලා දෙපියන් බෙල්ලා බූවල්ල අටපියල්ල හංගොල්ලා දැල්ලා මේ වගේ උදාහරණ අපි ඒ කතා කර මොලුස්කාවන්ට උදාහරණ. දැන් අපි කතා කරන්නේ අපෘෂ්ටවංශී තුන්වැනි කාණ්ඩය පිළිබඳව ආත්‍රපෝඩා නැත්නම් අපි කියනව සන්ධි පාදිකයින් කියලා එතකොට මේ කට්ටියගේ සන්දිි සහිත පාද දරනවා බලමු සන්දිි සහිත පාද එතකොට මෙයාල කණ්ඩනය වෙලාති මෙන්න මේ වගේ කණ්ඩවලට හිස උරස උදරය කියලා ප්‍රධාන කණ්ඩ තුනකට අපිට හඳුනාගන්න පුළුවන් දේහය ඒක නිසා අපි කියන ටැග්මී කරණයක් දැක ගන්න පුළුවන් කියලා කියන්නේ ටැග්ම තුනකින් තමයි හැදිලතිනේ හිස්ස උරස උදරය. එතකොට සත්වලෝකයේ වැඩිම ජීවිී විශේෂ සංඛ්‍යාවක් කයිතිවෙන්නේ ආත්‍රපෝඩා වංශයට. එතකොට දීපාර්ශවිය සමමිතියක් තියනෙ එක්කක්ෂයක් ඔස්සේ පමණයි මෙයාලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්.ඒවගේම මතුපිට සැකිල් කයිටීන් වලින් හැදිලතිනෝ බලන්න මතක් කරන්න ගරුමිියක් ගෝනුසෙක් ඉස්ස ඉස්සගේ තියනවාටට පොත්හක් වගේ අන්න එක තමයි අපි කියන්නේ කයිටීන් වලින් යුක්ත බාහිර සැකිල්ල කියලා ඒවගේම මෙයාලට තියනවා ඇතැම්විට විශේෂ වූ පියාපත් බල පිහාටුනෙමයි පියාපත් එතකොට මේ පියාපත් නිසායාලට ගමන් කිරීමේ හැකියාව ලැබිල තියනවා ඒගේ සන්දිි සහිත උපාංගත නො බලන්න මේ පාදදි කිහිපයකින් තමයි යුක්ත වෙලතින්නේ සන්ධී සහිත උපාංග. ඒක නිසා තමයි අපි කියන්නේ සන්ධිපාදිිකයින් කියලා. ඒවගේම ත්‍රිපස්තරිකයින් සීලෝමිකයි උදාහරණ තමයි සමනලය, මකුළුව, ගෝනුස්ස පැත්තය, ඉස්ස සමනලය විශාල සතුන් ප්‍රමාණයක් මේ සන්ධිපාදිකයි ගොඩට වැටෙනවා දැන් අපි කතා කරන්නේ ඊ ළඟ කොටසවන එක නොඩමේටා කියන වංශය පිළිබඳව. ඒකන්නේ අපෘෂ්ට වංශී අවසාන කාණ්ඩය වන එක නොඩමේටා වංශය පිළිබඳව. ඔබ දන්නවා මිනිසාට සමානම ලක්ෂණ පරිනාමය සලකනකොට සමාන ලක්ෂණදරන අපෘෂ්ටවංශී කාණ්ඩය තමයි එක නොඩමේටා වංශය. එතකොට, පසැගිල්ල බංගුරතාරකාව ඉකිරි මුහුදු කැකිරි මුහුදු ලිලි වගේවා ක්‍රියා කරනවා උදාහරණ විදියට බලන්න මේ ඔක්කොමිඉන්නේ කරදිිය. මෙන පසැගිල්ල මෙන්න ඉකිරිෙක් මෙන මුහුදු කැකිරි එතකට මේ කට්ටිය සියල්ලමයින්නේ කරදිිය. එහනම් හරිලේසි එකකි නොඩමේටවංශයේ සියල්ලමඉන්නේ කරදිිය ත්‍රිපස්තරිකයි දේහය ස්තර නින් තමයි ැදිලතිී. සීලෝමයක් දරනවා. ඒවගේ දේහය අදියව බාහු පහකට වෙෙන් වෙලතිීනවා. ඒක නිසාපි කියනවා පංච අරීය සමමිතියකින් යුක්තයි. ඒවගේ තාර්කා ආකාරවෙන්න පුළුවන් සිලින්ඩරාකාර වෙන්න පුළුවන් පුෂ්පයක් හැඩති වෙන්න පුළුවන් ඒවගේ දේහය පුරා පැතිරුණු ජලවාහිනී පද්ධතියක් තියෙනවා මේක එකිඩොඩමේටා වංශයට අනන්නෑ. එහනම් දේහය පුරා පැතිරුණු නාලපද්ධතියක් තියෙනවා. ඒ අපි හඳුන්නනවා ජලවාහිනී පද්ධතිය කියලා. ඒවගේම සංචරණය සඳහා ස්වසනය සඳහා නාල පාදා ඩංගුවෙනවා නාලපාද තියනවා. මේ තියනෙක් නාලපාදයක් මේ වගේ කොටස් ගලවලගන්න පුළුවන් මේවා සංචරණයට සවසනයට වැදගත්තෙන. යි දන් අපි කතා කරන්නේ පෘෂ්ටවංශීන් පිළිබඳව. එතකොට පෘෂ්ටවංශීනුත් වූහමය ලක්ෂණ පදනම් කරගෙන නැවත කාණ්ඩවලට බෙදි ලතිී නවා. පිස්කෙස් ඒන මත්සයින්, ඇම්පිබියා, උබේජීවන්, රෙප්ටීලිය, උරඟයින්, ආවේස්, පක්ෂීන්, මැමේලිය, ශීරපායින්. එතකොට මෙන්න මේ කාණ්ඩ පහසල කනකොට අනිවාරෙන්ම දේහයේ දැකගන්න පුළුවන් කල ලවදියේ දිහරි විකසනය උනයින් පසුව හරි ඉස්නායු රජ්ජවා ඉස්නායු වලින් සමන්විිත කොටසා ඒවගේම පෘෂ්ට රජ්ජවා ඒවගේම උදරීයහර දෙයක් ඒවගේම ජලක්ලෝම පැලුම් අපරගුද වලිගය මෙන්න මේ ලක්ෂණ ටික පෘෂ්ටවංසියෙක් යුක්ත වෙනෝ එතකොට මේල කරුණු ටික මතකතියාගන්න අපි කද කතා කරන්නේ ෘෂ්ට වශීෙන් පිළිබඳව. බලන්න පලවෙනි කාණ්ඩය වන පිස්කෙස් නැත්තම් මත්සයින් පිළිබඳව. එතකොට මත්සයින්ගේ අභ්‍යන්තර සැකිල්ල සමහරුන්ගේ කාටිලේජවලින් සමන්විත වෙනවා ඒවගේම සමහරුන්ගේ අස්තිවලින් සමන්විත වෙනවා. බලන්න කාටිලේජවලින් හැදුුණු මාළුවෙක් මෝරා සහ මඩුවා තමයි කාටිලේජවලින් සමන්විත ත්සයෝ වෙන්නේ මේ දෙන්නම මුහුද තමයි ජීවත්වෙන්නේ. ඒවගේ මස්තිික මසු බලන්න අස්තිවලින් හැදිල දෙේන්නේ. ඔබ දන්නවා මාලු කටුව කියලා හඳුන්වන්නේ අන්නේ අස්තිකොටස. එතකොට අභ්‍යන්තර සැකිල්ලක් මේ දෙදෙනට මඩංගුුවන ජලේ ගමන් කරන්න ඔබ දන්නවා අනාකූල තර්කුරූපී හැඩයක් තියනවා ඒවගේම දේහය කොරපොතුවලින් ආාවරණය වෙලතියෙනවා. පිහිනීම සඳහා සන්තුලනය සඳහා වරල් දෙකගන්න පුළුවන් ජලේ කම්පන හඳුනාගන්න අංශරේකා පද්ධතියක් තියෙනවා මේ තියෙන පුති අ අංශරේකා පද්ධතියක් තියනවා මෙයාලගේ මත්සයින් සලකනකොට හරදේ කුටීර දෙකයි. නමුත් මිනිසාගේ කුටීර හතරත් තියෙනවා ඒවත් මතකතියා ගන්න එතකොට තනිකර්ණිකාාවකින් හා කෝෂිකාාවකින් තමන් යුක්ත වෙන්නේ. ස්වසනය සඳහා කරමල් පිහිටනො චලතාපි සතුන් ඒකයන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට දේහේ අභ්‍යන්තර උෂ්ණත්වය වෙනස්වීම සිද්ධ වෙනවා ඒනම් අපි මේ කතා කරේ පිස්කෙස් නැත්තම් මත්සයින් පිළිබඳව දැන් අපි කතා කරන්නේ ඇMPබිය නැත්තං උබය ජීවීන් පිළිබඳව එතකොට උබේජීවීන් කියන්නේ අර්ථදැක්වීමටවසර දිගෙනගත්තා ජීවන චක්‍රයේ අවදි සම්පූර්ණ කරන්න අනිවාරෙන්ම ජලය අත්‍යවශ්‍ය වන ජීවිීන් තමයි ඇම්පිබියා කියල සලකන්නේ. එතකොට උදාහරණ බලන්න. ගෙම්බ, මැඩිය, සලමන්දර, නූට්ට, පණුගෙම්බ මේ වගේ සතුන් ඇම්පිබියා නැත්තං උබය ජීවිීන් සඳහා උදාහරණ වෙනවා. එතකොට මේ ඉන්නේ මැඩියෙක් මෙ ඉන්න ගෙම්බ. මේ සලමන්දර අපිට දැක ගන්න පුළුවන් සිංහරාජ වනනාන්තරය ආශ්‍රිතව ඒ නඟ අපි බලම ූබය ජීවිීන්ගේ ලක්ෂණ මොනොවද කියලා. ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න මෙයාලට අත්‍යවශ්‍ය වෙනවා ජලය. ඒවගේම රූපාන්තරණයක් සහිතයි. රූපය පැහැය වෙනස් කරගන්න පුළුවන් පරිසරය අනුව. ඒවගේම ග්‍රන්ති සහිත තුනී සෙවලමය සමක් දරන මේ තියන ග්‍රන්තිවලින් යුක්ත සම. ඒගේ කොරපපුතු නහැ සංචර්ණය සඳහා පංචාංගුලික ගාත්‍ර පිහිටනො මැඩියගේ පසුපස ගාත්‍ර දිගින් වැඩි ඔබදන්නව හර්දේමයාලගේ කුටීර තුඩයි කර්ණිකා දෙකකයි කෝෂිකාාවකි නුයි යුක්ත වෙනවා. ඒවගේම පෙනහැලි හෝ තෙත සමහෝ මකය යෝදාගන්නව සොසනය සඳහා මෙතන ය පුරුවවගෙන තියාගෙනින් දල වසනය සඳහා උදව්වෙනවා. ඒවගේම මෙයාල චලතාපී සතුන් වෙනෝ ඒ අන දේහෝෂ්ණත්වය වෙනස් වෙනවා පරිසරයා අනුව දැන් අපි කතා කරන්නේ රෙප්ටීලිය වංශය පිළිබඳව. රෙප්ටයිල්ස් නැත්තං උරගයින් පිළිබඳව එතකොටට ඔබ දන්නවා ඉබ්බ කියන්නේ තූරගේයිකිබුල උරගයක් නායා උරගයෙක් සියලුම සර්පයින් උරගයන් වෙනවා එතකොට උරඟඉන්ටත් මෙන්න මේ වගේ ලක්ෂණවලින් යුක්ත වෙනවා. මේ ලක්ෂණ හොඳින් පාඩන් කරගන්න විශේෂ වූ ලක්ෂණපාඩන් කරගන්න ඒ තමයි ඕලෙවල් විභාගයේ අහන්නේ. එතකොට ග්‍රන්තිවලින් තොර වියලි සමක්දරනෝ. මෙයාල තමයි බුතේ හොඳින්ම ගොඩබිමට අනුවර්තනය වුණු ජීවින් කොට්ටාසයක් වෙන්නේ. එතකොට ඔබදන්නවා වියලි සමක් දැරේීම ඒ පරිසර පද්ධතිය ජීවත්වෙනකොට අනුවර්තනයක් වෙනවා. ඒවගේම සම කොරල සහිතයි. බලන්න මේ කොරල සහිත සම. ඒවගේම සංචර්ණය සඳහා පංචාගුලික ගාත්‍රාපි හිටනවා. ඒවගේම කර්ණිකා දෙකයි අසම්පූර්ණ ලෙස බෙදුණු කෝෂිකාවක් සහිත වෙනෝ. ඒවගේම ස්වසනය සිද්ධ කරන්න පෙන හැළි අන්තර්ගත වෙනවා. චලතාපී සතුන්. අභ්‍යන්තර සංසේචනය ඒ කියන්නේ සුක්‍රාණු සහ ඩිම්බ එකින එකට එකතු වෙන්නේ දේහේ අභ්‍යන්තරයේදී. එමගින් තමයි බිත්තර හෝ පැටවුන් බිහි කරන්නේ. ඊළඟට අපි බලමු ආවේස් නැත්තම් පක්ෂීන්ගේ ලක්ෂණම නොවද කියලා එතකොට මේ කට්ටිය තමයි වායුගෝලය තරණය කරන්න පුළුවන් කට්ටිය එතකොට මෙයාලගේ පූර්ව ගාත්‍රා යුගල පත් යුගලක් බවට පත්වෙලතියෙනවා ඒහේතුවෙන් තමයි පියාඹීමේ හැකියාව ලැබිලතියන්නේ මේ තියෙන්නේ අපරගාත්‍රා යුගල මෙයාල ඉතා සැහැල්ලු අස්තිමය සැකිල්ලක් දරනව ඒක නිසා තමයි ඉහල අහසේ පියාසර කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඒවගේම වාතයේ ගමන් කරන්න පහසුවෙන පරිදි දේහය අනාකූල හැඩයකින් යුක්ත වෙන කූල හැඩේ මේක මත්සයින් තත් තිබුණන ඔබට මතක ඇති. ඒවගේම තමයි පිහාටුවලින් ආවරණය වුණු සමක්දරනවො තිබුණත් ඒවා අපරගාත්‍රාවල පමණයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ ඒවගේම පංචාංගුලික ගාත්‍රා සැකැස්මක් තියෙනවා ඒවගේ ඇසිපිය සහිත තියුණු දෘෂ්ටියයක් සහිත ඇස් පිහිටනවා මකයේ දත් පිහිටන්නේෙ නැහැ කොරොස්මය හොටක් දරනවා බදන්නවා කොස්මය හොට එක නිසා අයාලට ආහාර ගැනීමේ හැකියාවක් තියෙනවා ඒවගේම හර්දය කුටීර හතරකින් යුක්ත වෙනවා ඒවගේම තමයි ඔබදන්නවා අච්චලතාපී සතුන් එක යන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය කුමනගේ වුනත් දේහයේ උෂ්ණත්වය නියතගේක පවත්වා ගන්න පුළුවන් මෙයින්නේ ලෝකයේ කුඩාම කුරුල්ලවන බ් එතකොට බලන්න ඉතාම කුඩා පක්ෂියෙක්. එහනම් ඒ අපි කතා කරේ පක්ෂීන් පිළිබඳව. පක්ෂීන්ගේ නනතුරු අපි කතා කරන්නේ මැමේලියා රාජධානය පිළිබඳව. එහනම් මැමේලියයා රාජධානයට අයත් ජීවීන් තමයි මේයින්නේ. ගොඩබිම ඒවගේම ජලය වයුගෝලය තරණය කරපු වවුල තල්මසා, ඒවගේම චිින්පන්සියා පිට හඳුන්වන්න පුළුව. චිම්පන්සියා තමයි ඔබ දන්නවා මිනිසාට සමානවූළු ලක්‍ෂණධරණ මැමේලිය සත්වකාණ්ඩය වෙන්නේ. එතකොට රෝමවලින් ආාවරණය වූ සමක්තර් නොමේතියන්නේෙ රෝමවලින් ආවරණය වුණු සම. එතකොට රෝම පිහිටලතින්නේීටි කූප තුළ. ඒවගේ ඉස්ථන ග්‍රන්ති නිෂ්පාදනය කරනවා වවුලක් ඒගේම තල්මසා ඒවගේම චිම්පන්සිය මිනිසා ස්ථන ග්‍රන්ති මගින් කිරිනිෂ්පාදනයක් කරනවා. ස්වේද ග්‍රන්ති දැකගන්න පුළුව ඉස්නේහසාවී ග්‍රන්ති මේවා මගින් නොයකුත්තුයි ප්‍රයෝජන සිද්ධ කරනවා. ඒවගේම තමයි බාහිරකන් පෙති සහිතයි මේ තියෙන්නේෙ බාහිරකන් පෙති. ඒවා මගින් හොඳ ශ්‍රවණ උපකරණයක් විදිට ක්‍රියා කරනවා හරදය කුටීර හතරක් පීටනවා ඒවගේම දිිත්ව රුදිර සංසර්ණයක් සහිතයි. ඔබ දන්නවා දිිත්ත රුදුදිර සංසර්ණය කියන්නේෙ මොකක්ද කියල ඉදිරියේදී අපිගෙන ගන්නවා කුටීර හතරකින් යුක්තයි. පහලින් පිහිටි කුටීර යොගල කෝෂිකාලෙසත්, ඉහලින් පිහිටි කුටීරයුගල කර්ණිකාලෙසත් අපි හඳුන්නනවා. එතකොට සම්පූර්ණ දිිත්ත රුදිර සංසර්ණයක් සහිත වෙනවා. ඒවගේම තමයි රුදිරයාඩංග වෙන රුදිරේ තියෙන රක්තානු න්‍යෂ්ටී. නොමැති වෙනවා දී අවතල හැඩයක් ගන්නවා ඒවගේම තමයි ඔබ දන්නවා මෙයාල අච්චලතාපයෙන් එක කියන්නේ බාහිර පරිසරයෙන් ස්වාධීනව දේහය අ්‍යන්තර වෂ්ණත්වය නිය තගේයක පවත්වා ගන්න පුළුවන්. ඒවගේම බාහිරව ෘෂණකෝෂ පිහිටනවා මේක නිසා ශුක්‍රාණු ජනනය කිරීමේ හැකියාව ප්‍රබල වෙනවා ඒක නිසා ඔබ දන්නවා වහද සතුන් බිහිවෙන්නේෙ නෑ ඒවගේම තමයි අභ්‍යන්තර සංශේචනයක් සිද්ධ වෙන්නේ ඒවගේම තමයි කලල පටල්ල විකසනය වෙනවා කලල බන්ධයක් සහිතයි මේ තියනෙ කබන්ධය එතකොට කලලබන්දේදී මගින් මෙයා පෙකණිවැල හරහා පෝෂණය ලබාගන්නවා මගේ එහෙනම් මේ විදිට මැමේලියයා රාජධානය අපිට සලකන්න පුුව. කොට මේ යාලගේ විශේෂ වූ ලක්ෂණ සහිත වෙන ස්ථන ග්‍රන්ති, ඒවගේ බාහිරකන් ප්‍රතිධරනවා හර්දය කුටීර හතරයි ජිත්ත රවිදිර සංසර්ණයක් තියනවා රක්තාානු දී අවතල හැඩයකින් යුක්ත වෙනවා. ඒවගේම බාහිරව පිහිටන මෘෂ්ණකෝෂ ඒවා නැවත සිහිපත් කරා. එහම් හොඳින් මතකතියාගන්න මෙයපිකතා කරේ මැමේලියා රාජධානිය අප පෘෂ්ටවංශීන්ගේ මැමේලියා අවසන් වූ රාජධානය ගැන තමයි අපි ඒ කතා කරේ. උදා හරණත් මතකතියාගන්න දැන් අපි කතා කරන්නේ ජීවීන්ගේ නාම කරණය කියන කොටස. එතකොට ජීවින් අපි නම් කරන්නේ යනවා. ඔබ දන්නවා ජීන් ජීවත්වන පරිසරය ගමක් රාටක් ඒවගේම ප්‍රදේශයක් අනුව ජීවියාගේ නම වෙනස් වෙනවා. ම කපුුට කියන්න පුළුවන් සමහරු කාක්ක කියන්න පුළුවන් සමහරු වෙනත් නමකින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කාක්කට. නමුත් ජීවිීන් නාමකරණය කරහම ඒ ඒ රටානුව ඒ ඒ ප්‍රදේශයනුව එකම නමක් තමයි අපි භාවිතා කරන්න. අන්න ඒවැනි නාම ගැන තමයි අපි මේ පාඩමේදි මේ කොට සෙදි අත්දනය කරන්න. ඔබ දන්නවා ජීවිීන්, තම වනාම කරණය සිදු කරපු විද්‍යාඥය තමයි කැරෝලස් ලිනයස් කියන විද්‍යාඥ එද්දාස් හස්සිය පනස්තුනවර්ශයේදී තමයි කැරෝලස් ලිනයස් කියන විද්‍යාඥන් පද දෙකකින් යුක්ත දවීපදනාම කරණය හඳුන්වල දුන්නේ එතකොට මේ දීපදනාම කරණයේ දී සම්මත කිහිපයක් තියෙනවා බලන්න මෙතන තියෙනවා උදාහරණයක් හොඳින් බලන්න මැංගිෆෙරා ඉන්ඩිකා. මේ අම්බවල්ල විද්‍යාත්මක නාමය. එතකොට මේ ගණනාමය කියල හඳුරන්නවා මුල් කොටස මේ විශේෂනාමය. එහනම් මේ විදියට කොටස් දෙකකින් යුක්ත වෙන නිසා තමයි අපි හඳුන්වන්නේ දී පද කියලා. එහනම් මේ දීපදනාම කරණේ ගණනාමය පළමු කොටසේ එම් කියනකොටස කැපිටල්. අනෙක් සියලුමාකුරු, සිම්පල් අකුරුවලින් සඳහන් කරලා තියෙනවා. ඒවගේ ජීවවිද්‍යාත්ම කනාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදල තින්නේ. ඒවගේම තමයි ඉංග්‍රීසියෙන් අප පිළියනවනා මෙන්න මේ ගණනාමය විශේෂනාමය යටින් ඉරි ඇඳිය යුතුයි. ඒවගේම තමයි මේ ඉරඇඳලා නැත්නම් අපි ඉටලික් කියන ෆොන්ටක ට සඳහන් කරහම ඉරියැඳීම සිදු නොකරත් කමක් නෑ. ඒවගේම තමයි පළමුුවකුර දනනාම පළමුුවකුර කැපිටල් විය යුතුයි. මුද්‍රණයේදදි මෙන්න මේ විදියට ඇලාකුරෙන් මුද්‍රණය කරන්න ඕන. තැන් අපි උදාහරණයක් පලමු. බලන්න මිනිසාගේ විද්‍යාත්මකනාමය තමයි හෝමෝ සේපියන්. එතකොට පළමුුවකුර කැපිටල් වියයුතුයි ගණනාමය හෝමෝ විශේෂනාමය සපියන්ස් ආසියානු අලියා එලිපස් මැක්සිිමස් ගණනාමය එලිපස් මැක්සිිමස් කියන්නේ විශේෂනාමය එතකොට පළමුුවකර කැපිටල් අනෙක්ෂසියාන්ල සිම්පර් මේ ටයිප් කරනකොට අපිට මෙන්න මේ විදියට ඉටලික්වලින් ඇලාකරුවලින් දක්වල තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලාකර නොමැති නම් අපි මොකද කරන්නේ යටින් ඉරි අදිනවා. වලිකුකුල ගැලස් ලෆායේටි, අශෝකපෙතිිය, පැන්තිියස් අසෝකා, නිල්මානිල්, නම්පිය ස්ටෙලාටා නා මෙසුවා නාගසාරියම්, පොල් කොකුස් නුසිසෙරා මෙන මේ විදියට විද්‍යාත්මක නාමය එයාගේ හඳු ගන්න පුළුවන්. එනම් බලන්න. මෙයින්නේ අප්‍රිකාණු වලියෙක් බලන කන් දෙක විශාලයි ප්‍රශ්නය වැඩි නිසා අයාගේ කන් දෙක මගින් පවන් සලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවගේම ෆලෙක්සිිබල් හොඩ වැලක් සහිතයි. මෙ අපි සලකනවා අප්‍රිකාණු වලිය ලොක්සොඩන්ටා අෆ්‍රිකානා එතකොට එල්ලකුර කැපිටල් ඒ විදිටම අනෙක්සිියල්ලම අකුරු සිම්පල් විය යුතුයි. එනම් මේ ජීවවිද්‍යාත්මක නාමකරණයේදී සම්මත තමයි අපි ඒ කතා කරේ. ඒවගේම තමයි බලන්න තවතියනවා ගෙදර දොරේ ඉන්න බල්ල කෑනිස් පැමීලියාරිස් ඔය විදිහයට අපිට නාමකරණය කරන්න පුළුවන් ගණනාමය විශේෂනාමය පළමුුවකුර කැපිටල් ගණනාමේ අනෙක් සිියල්ලම සිම්පල් වියයුතුයි. එතකොට මේ වගේ කෙටි ප්‍රශ්න අපිට දෙන්න පුළුවන් නියමිත වූ ගණනාම විශේෂනාමය තෝරන්න ඒ වගේ ෙටි ප්‍රශ්න ඕලෙවල්වලදි බහුලව අපිට දැකගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ කිහිපයක් මතක තබාගන්න එය ඔබට මනා රුකුලක් වේවි. ඊළඟට ඔබ අභ්‍යාසය කරන්න ඔබ පෙළපොතේ තියෙනවා අභ්‍යාසයක් කරන්න මේ පාඩමෙන් අනතුරුව තමන් තනියම කරන්න මතක් කරලා කරන්න. ඊළඟ පාඩමෙන් අපි කතා කරන්නේ ජීව අකණ්ඩතාවය දාහතර වන පාඩම පිළිබඳව කලින් වීඩියෝවත් නැරැඹුවෙනැත්තන් එම විීඩියෝවත් බලන්න ඒ කියන්නේ බල සමතුලිසිතාවය බල ගූර්ණය බලයුග්මය කියන ෆිසික්ස් පාඩමත් බලන්න.